මොනදම් මේ කියවන්නේ? දැන්වත් ඔයගොල්ලෝගේ බහුබූත හිතන එක නවත්තන්නකෝ. දැන් ඒ හින්දා මේ ලොකු විනාශයක් වෙලානේ තියෙන්නේ. දැන්වත් කටවල් පියාගෙන පොඩ්ඩක් පාඩුවේ ඉන්න. ඔව් අම්මේ. අපි මල්ලිට මේ ප්‍රශ්නේ විසඳගන්න දීලා පැත්තකට වෙලා යමු. මල්ලිට ඉතින් අපිට වඩා මේ සමාජය ගැන තේරෙනවනේ. අක්කේ ඔයගොල්ලෝ හදාගත්ත ප්‍රශ්න වලට ඔයගොල්ලෝම උත්තර හොයාගන්න. මගේ ජීවිතේ සම්බන්ධ කරලා මේ වලව්ව ඇතුලේ ආයේ ප්‍රශ්න ඇති කරගන්න එපා. තේරුණා? එතකොට අම්මා මම බණ්ඩායියව එක්කන් ඉන්නේ නැද්ද? ඉන්නේ නැතුව කොහොමද? පුංචි හාමු මහත්තයා ඉන්දේපෑ මේ වලව්වේ උරුමේ බාරගන්න. හාමු මහත්තයෝ පුළුවන් තරම් ඉක්මනට මේ වලව්වට එන්න ඕනේ. මන් දන්නවා පුංචි හාමු ඉක්මනින්ම මේ වලව්වට එයි. පෙම්බර සොහිරාණෙනි, කුමක් නිසා වෙන්න ඔබ අප අතරදම යන්නේද? මාගේ සෙනෙබර සොහිරාණෙනි, මා තවදුරටත් රාජ්‍ය තුල සිටීමෙන් මාගේ මෑණියන් හා පියාලන් අතර ගැටුමක් ඇති විය හැක. ඒ හින් සූර්ය කුමරුගේ අභිෂේකයෙන් අනතුරුව මා මනුබල අතරට පැමිණෙන්නෙමි. අප ප්‍රිය සොහිරාණෙනි, ඔබත් අපත් එකම වගේ දරුවන් නොවුනත් අප අත රාජ්‍ය බල ලෝභයන් නොමැත. නුඹද මේ රාජ්‍ය අතහැර යන්නේ නම් අපද නුඹ ගැටුව පැමිණෙන්නෙමි. අන්න දැකද, නදුන් පුතේ මේ අවස්ථාවේදී ඔයාගේ මූණෙන් ඔයිට වැඩි දුකක් ප්‍රකාශනය වෙන්න ඕනේ. තේරුණාද? දැන් මේ ඔයාව දාලා යන්න හදන්නේ ඔයත් එක්ක මෙච්චර කාලයක් එකට හිටපු ඔයාගේම සහෝදරයා. ඉතින් දැන් ඒ සහෝදරයා යන්න යනකොට ඔයාගේ මූණෙන් ඔයිට වැඩි දුකක් තියෙන්න ඕනේ. ඔයිට වැඩි හැඟීම් බර වෙන්න ඕනේ. තේරුණාද? හරි, දැන් අපි හිතමුකෝ බණ්ඩා. බණ්ඩා ඕගොල්ලන්ව දාලා යන්න හදනවා. නෑ, එහෙම ඕනේ නෑ. මම යන්න හදනවා කියලා හිතමුකෝ. එතකොට ඕගොල්ලොන්ට ඇති වෙනවනේ හැඟීමක්. ඕගොල්ලන්ට දුක හිතෙනව නේද? අන්න ඒ දුක ඔයාගේ මූණෙන් දැන් පේන්න ඕනේ. තේරුණාද? කොපමණ අඩුපාඩු තිබුණත් අපේ ගෙදර මේ වගේ වෙලාවට බොනවා තේ වතුර. අලු ටීචර්, තේ ටිකක් බීලා මෙමු. දන්නවද, නාට්‍ය කලාවයි ප්ලේන්ටියයි කියන්නේ ගොඩාක් හොඳ අලුව දෙන්නේ. අලු ටීචර් කිව්වේ මොකද්ද කියලා අපිට තේරුණා. ලංකාවේ ඉන්න හැම නාට්‍යකරුවෙක්ම වාගේ ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් දුක් විඳලා තේ බීලා තමයි නාට්‍ය හදලා තියෙන්නේ. එහෙනම් ඉතින් කාන්ති දන්තගේ තේක බීලා පොඩ්ඩක් ගමේ ලොකු නාට්‍යකාරයෙක් වෙයිද දන්නේ? එතකොට මං ටීවී එකේ කියනවා අපි වෙලේ කමත නාට්‍ය කරද්දි කාන්ති ළඟ තමයි මට තේක ගෙනත් දුන්නේ කියලා. අලුත් ටීචර් දන්නවද වැඩක්? අපේ බණ්ඩකොළුව ටීවී එකේ පෙන්නුවා කියලා විල්බර්ට් මුදලාලි කිව්වා. විල්බර්ට් මුදලාලි කොහොමද ඒක දන්නේ? විල්බර්ට් මුදලාලිගේ යාළුවෙක් කිව්වයි කියලා විල්බර්ට් මුදලාලි කියන්නේ. ඒක අපි එන ඉක්මනට ගිහින් බණ්ඩාය එක් කරගෙනමු. ඒ කියන්නේ අපේ නාට්‍ය රඟපාන්න බණ්ඩටත් පුළුවන් වෙයි. Thank you.
තමයි පුතේ කීවේ. ඔව් අම්මේ, අපේ අයියා ඉන්නවලු. රත්තරන් පුතා ඉන්නෝ කොහෙද? ටීවී එකේ අයියාව පෙන්වවලු අම්මේ. ටීවී එකේ පෙන්නවා කියන්නේ බණ්ඩාය ලොකු මිනිහෙක් කියලා. මං හිතුවා හරි. හෙට අනිද්දා කාර් එකකින් එයි අපේ ගමට. කොහොම වුණත් බණ්ඩා කවද හරි දවසක ලොකු මිනිහෙක් වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ කතාව කියන්නේ විල්බර්ට් මුදලාලි හින්දා. නෑ නේ මලගේ අම්මේ. විල්බර්ට් මුදලාලි වුණත් බණ්ඩා ගැන ඒ වගේ බොරු ආරංචියක් කියන්නේ නෑ. මොකද බණ්ඩා කියන්නේ මේ ගමේ හැමෝටම ලොකු සම්පතක්. සහතික ඇත්ත ටීචර්. බණ්ඩා පුතාගෙන් ඉතින් කාටද කරදරයක් තිබ්බේ? කාන්තියෝ. මොකද කාන්තියෝ කියලා මේ කියන්නේ? විල්බර්ට් මුදලාලිනේ අක්කේ කියන්නේ. ඔහොම හිතපන්කෝ කලබල නොවේ. බණ්ඩට කරදරයක් නෑ කියන්න අපි හැමෝම දන්නවනේ. කලබල නොවී කොහොමද කාන්තියෝ? කොච්චර කාලයකට පස්සේ තමයි කොල්ලගෙන ආරංචියක් ලැබුණේ. දැන් බණ්ඩගේ අම්මා යන්න. කොහොම වුණත් වැඩි කාලයක් යන්න කලින් බණ්ඩව අපිට මේ ගමට ගේන්න පුළුවන්. සුමුලි. ඔය ඉන්න පැටියෝ. බණ්ඩ ගමට එනවනම් එයා මගේ බයිසිකල් එකත් අරගෙන එයි. අප්පෝ තරු, බයිසිකල් එකට බයිසිකල් 10ක් ගන්න බැරිද? සේරනම කලින් බණ්ඩය ගමට එක් කරගෙන යන්න ඕනි. ඒ වුණාට ඒ බයිසිකල් එක සල්ලි දීලා ගන්න බෑ. ඔන්න තරු මං කිව්වා ඊට පස්සේ බණ්ඩයත් එක්ක රණ්ඩු වෙන්න බෑ. බණ්ඩ ගමට එනවනම් මගේ බයිසිකල් එකත් අරගෙන එන්න ඕනි. හරි හරි. දැන් ඔක්කොමලා තේ එක බීලා ඉවර නම් අපි නාඩිය පටන් ගමුද? කෝපේ රජතුමා එන්න බලන්න. අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් කෙනුවේ චූටි බුරණ්ඩු කමක් කරාට කමක් නැද්ද? මුදුන් දැන් ඔය හරිද? උත්තිකාරෝණින් මිත්‍රා උපිත්‍රාපිය බුද්ධකන් රාජමද්දන් සුපිරිත්තන් පීසුපාදන් නමමහ. අප්පච්චි
මන් දෙයක් කිව්වට අප්පච්චි මට බයින්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. මම පුතා අප්පච්චිට බයින්න වෙන දෙයක් කිව්වේ නැත්තම් අප්පච්චි බයින්නේ. අප්පච්චි අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් කෙනුවේ චූටි බුරණ්ඩු කමක් කරාට කමක් නැද්ද? මුරණ්ඩු කමයි කියන්නේ මුරණ්ඩු කමම තමයි. ආයේකේ ලොක්කද පොඩ්ඩද කියලා වෙනසක් නැහැනේ. මගේ ළමයි මුරණ්ඩු වෙනකොට මේ විල්බර්ට් කැමති නැහැ. තාත්තේ පොඩ්ඩලයි තරුලයි මේ වෙනකොට ඉස්කෝලේ ළඟටම ගිහිල්ලා ඇති. පුතේ මං දැන් වතාවක් කිව්වනේ. මට ඔය අනිත් අයගේ වැඩක් නැහැ. මට වැදගත් වෙන්නේ මගේ පුතාගේ හැසිරීම. ඒ පුතා හොඳ ළමෙක් වෙනවා නම් මටේ. තාත්තේ මං අද යන්නම ඕනේ. යන්නම ඕනේ. යන්නම ඕනේ. යන්නේ යහපත් චේතනාවෙන් යහපත් වැඩක් කරන්න නෙමෙයිනේ. ළමයි ඉස්කෝලේ යන්න ඕනේ ඉගෙන ගන්න. එහෙම නැතු මේ වෙන වැඩවලට ඉස්කෝලේ යනවා නම් ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක. තාත්තේ. කමන්නේ මම පුතේ. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් එහෙම දෙයක් කළාට කමක් නැහැ. මයිදුවදී ඉස්කෝලේ යන්නේ? මම යන්නවා යන්නේ. කොහේ මයිදුවද අමුතු වෙලා? වක්කරේ අමුත්තක් තියෙනවා. නෑ නෑ ඒ අමුත්තක් නෑ නේද මයි පුතේ. ඈ? අප්පච්චිගේ කතාවේ හැඩයට නම් එතන මොකක් කරි අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එකපාරකුත් කිව්වනේ එහෙම මුකුත් අමුත්තන්නේ බල ගැට බලයල්ලකෝ. කල්ලි ටීචර් පරීක්ෂයට මුණ දෙන්න යනවා. මම ඉස්කෝලේ යනගමු. රස්සාව නම් ඉතින් කොයි වෙලේ කරගන්න බැරිද? ඔක්කොටම කලින් කල්ලි මිස් අසනීපිය හොඳ කරගෙන හිටියොත් හොඳ නැද්ද? දැන් එතකොට හේමලතා ටීචර් හිතන්නේ මම මානසික රෝගියෙක් කියලාද? ගුරුවරියක් වුණාම හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. මං කල්ලි ටීචර් මේ දේවල් වෙන්න කලින් කිව්වා. හරියට කල්ලි ටීචර් ඉස්කෝලේදී හැසිරුනේ පහේ පන්ති ළමයකටත් වඩා පොඩි විදිහට. හේමලතා ටීචර් ළමයි කියන්නේ ළමයි. ඒ ළමයින්ගේ ඇතුළ ජීවත් වෙන ලස්සන අමුතු මිනිස්සු මරලා දාලා අපිට ඕන කර ලොකු මිනිස්සු හදන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඔයා මේ විදියට නම් හිතන්නේ මං ඔයාට මේ ටක්කෙටමයි කියන්නේ. ඔයා වෙන රස්සාවක් හොයාගන්න. සමහර මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන් වුණාට උගන්නන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔයා වෙන රස්සාවක් හොයාගන්න. ඒක හොඳයි. මං ඒ ළමයිට වැරද්දක් කළේ නැහනේ. හැබැයි කල්ලි මිස් මේ ගමේ මිනිසුන් තමයි ඔය පෙස්සම අසංකල දීලා තියෙන්නේ.
මම මේ ඉස්කෝලේ අවුරුදු 13ක් එක දිගට සේවය කරනවා. අපිට නම් කවදාවත් ඔය වගේ දේවල් වෙලා නැහැ. හේමලත අධිජ තව අවුරුදු 20ක් වැඩ කරයි. ඒත් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් මේ ළමයි ගැන ටිකක් හිතලා බලුවොත් නේද හොඳ? කල්ලි මිස ආපහු යන්න හැරුණේ? හේමලත අධිජට ඇත්තම කිව්වොත් අදත් මම ලෑස්තුනේ පුරුද්දට. හේමලත අධිජ කියනකම් මට ඒක තේරුන්නේ නැහැ. මට අත්සන් කරන්න ඒ ස්කෝලේ පොතේ රූලක් නැහැ කියලා. අලුත් ටීචර්. Good morning. Good morning මගේ පැටව ටිකට. අලුත් ටීචර්ද ස්කෝලේ නෝද? එතකොට ගමේ අය කිවි බොරුවක්ද? මොනවද මුනි ගමේ අය කිව්වේ? අලුත් ටීචර් ස්කෝලේ නැහැ කිව්වා. මම අද ස්කෝලේ නේ නැහැ. හැබැයි මං ආයේ ස්කෝලේ එනවා. අලුත් ටීචර් අපිට බොරු කියනවා. අපිට ආදරය කරපු අලුත් ටීචර් එළවලා දාන්න තමයි ගමේ මිනිස්සු හදන්නේ. අපි ඒක ඩිඩ දෙන්නේ. මොනවද පොඩ්ඩෝ මේ කියන්නේ? එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. ඒ ඔක්කොම බොරු කතා. මට ආව ලියුමත් බොරු එකක්. හ්ම්. දැන් ඔයාලා හොඳ ළමයි වගේ ඉස්කෝලට යන්න. හරිද? සස්ත සල්ලි කීයක් එකතු කරන්න ඕනද? 10,000යි. ඒකි පොලියයි. ඔයා කැමතිද තාත්තේ? ඔයාගේ පුතා බයිගුල්ලෙක් කියලා මුළු ගමේම ළමයි කියනවට. හරි. තාත්තගේ පුතා බයිගුල්ලෙක් කියලා වෙන අය කියනවට කැමති නම් තාත්තා මට කමන්නේ. මං ආපහු ගෙදර යන්නම්. නඳුන්. ඒ කියන්නේ මේ ළමයි ආයි ඉස්කෝලෙන්නේ නැහැ. ආ එහෙමද කියන්නේ?